ගමේ කෙනා කොළඹ එයාපෝට් ඩියුටි ෆ්‍රී එකෙන් ඇවිල්ලා මොකක් හරි අරකට ගමට ගියායින් පස්සේ ආයෙත් ඇවිල්ලා කොළඹ පෝට් සිටි ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අනුරාධපුරේ පුද්ගලයා පෝට් සිටි ඩියුටි ෆ්‍රී එකට එන්නේ නැහැ. අතනින්ම ගත්තා වෑන් එකේ නැග ගියා. මම මෙතන සාකච්ඡා කරේ නැහැ. මොකද මේක අදාළ නැති නිසා කමිටුවේ සාකච්ඡා කළ යුතු නිසා ලොකු ප්‍රශ්නයක් පැන නැගුණා. ඒක අත්ත වශයෙන්ම මේ පුළු පාර්ලිමේන්තුවටම වැදගත් දෙයක්. ඒ තමයි මේ කොමිෂන් සභාවේ පුද්ගලයෝ එකතු වෙලා පිටු 20ක විතර ලයිස්තුවක් හදලා කිව්වා මෙන්න මෙව්වා බදු වලින් නිදහස් කියලා. ඒක තිබුණා ටෙලිවිෂන් තිබුණා ෆ්‍රිජ් තිබ්බා ඇඳවල් තිබ්බා රේඩියෝ ටෙලිවිෂන් මේ හැමදේම තිබුණා. එතකොට අපි අහුවා ඕගොල්ලොන්ට කවුද මේ බලය දුන්නේ මේ විදියට තීරු බදු අයින් කරන්න. මොකද 148 යටතේ මේ ගරු සභාවට තමයි බදු සම්බන්ධයෙන් සියලු තීරණ ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පුද්ගලික නීතිඥව හරහා ලියුමක් එවලා පෙන්නලා තිබ්බා. ඒගොල්ලොන්ට ඒ අයිති unfettered power කියන්නේ ඔබතුමා ජනාධිපති නීතිඥවරයෙක් හැටියට දන්නවා. ඒ කියන්නේ කිසි කෙනෙක්ට ප්‍රශ්න කරන්න බැරි බලයක් ඔවුන්ට මේ පාර්ලිමේන්තුව මගින් ලබා දීලා තියෙනවා කියලා. අපි විරුද්ධ වුණා. අපේ මුළු රාජ්‍ය මුදල් කාරක සභාවම පක්ෂ ભેදයකින් තොරව සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙලා කිව්වා ඔබලාට එසේ කරන්න අයිතියක් නැහැ කියලා. අපි ඊට පස්සේ නීතිපතිවරයාට මේක දැනුම් දුන්නා. නීතිපතිවරයා පිටු 6ක පිළිතුරක් ලියලා තිබුණා ඔබලාට එහෙම බලයක් නැත. ඔබලාට ඒ අපි බලයක් යම්කිසි බලයක් දීලා තියෙනවා එතනින් එහාට කරන්න බෑ කියලා. මොකද රූල්ස් කියලා දෙයක් තියෙනවා. ඒ රූල්ස් කියන්නේ කමියුනිටි රූල්ස්. ඒ කියන්නේ 6න් පස්සේ පල්ලියට යන්න පුළුවන්ද ටී-ෂර්ට් එකක් ඇඳගෙන ක්ලබ් හවුස් එකට එන්න පුළුවන්ද කියන ඒ වගේ රූල්ස්. නැතුව මේ මෙහෙම රූල් දාන්න අයිතියක් නැහැ කියලා. ඊට පස්සේ ඒකොල්ලෝ කිව්වා 5000ක් ලංකාවේ අපි හිතමු කවුරු හරි උදේට ගියා මැඩ්‍රාස් වලට හැන්දෑවට ආවා කොළඹට ඩොලර් 5000ක ඩියුටි ෆ්‍රී බඩු ගන්න පුළුවන්. අපි අහුවා මේ කොහොමද මෙහෙම කරන්නේ? එයාපෝර්ට් එකෙන් එනකොට ගන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා ප්‍රමාණ ඩොලර් 5000ක කොහොමද ගන්නෙ? ඩොලර් 5000ක ඩියුටි ෆ්‍රී බඩු ගත්තොත් එහෙම මොකද වෙන්නේ? අපිට හිතා ගන්න පුළුවන්නේ. එතකොට ඒගොල්ලෝ කිව්වා ආ එහෙමනම් මේක නැවත සංශෝධනය කරන්නම් හිතලා බලන්නම් කියලා. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම ගියපාර මුදල් කාරක සභාවේ අපිම ප්‍රශංසා කරගත්තා. මොකද මේගොල්ලෝ ඇවිල්ලා කිව්වා අර පිටු 20 මේ ලිස්ට් එක දැන් පිටුකටද දෙහෙකටද අඩු කරලා තියෙනවා. ඒක මුදල් අමාත්‍යාංශත් එක්ක සාකච්ඡා කරා, නීතිපතිවරයාත් එක්ක සාකච්ඡා කරා. ඩොලර් 5000 ඩොලර් 2000ට ගිහිල්ලා ගණන්ලා තියෙනවා කියලා. ඒත් අපි කිව්වා මේකත් මදි. මේක නැවතත් සංශෝධනය කරන්න සියලුම පාර්ශ්ව සභක කතා කරලා එක ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එකක් කාටත් දෙන්න. මොකද නැත්තම් ගමේ කෙනා කොළඹ එයාපෝර්ට් ඩියුටි ෆ්‍රී එකෙන් ඇවිල්ලා මොකක් හරි අරකට ගමට ගියායින් පස්සේ ආයෙත් ඇවිල්ලා කොළඹ පෝට් සිටි ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හරි අනුරාධපුරේ පුද්ගලයා පෝට් සිටි ඩියුටි ෆ්‍රී එකට එන්නේ නැහැ. අතනින්ම ගත්තා වෑන් එකේ නැග ගියා. හරි ඒ නිසා මෙතන කොටස් දෙකක් නිර්මාණය කරන්න එපා කියලා. හොඳයි. ඒ සහ වැදගත්ම දේ තමයි වලේබුඩ ගරු මන්ත්‍රීතුමා පෙන්නලා දීපු විදිහට අපි දිගින් දිගටම කියපු විදිහට මේකේ මාකට් ඩිස්ටෝෂන් එකක් වෙන්න ඉඩ තියන්න එපා කියලා. ඉතින් ඔය ඔක්කොම සාකච්ඡා කරලා ගරු මුදල් ඇමතුමා නැවතත් මේක ඉදිරියට ගේන්න. හැබැයි මේකට ඇත්ත වශයෙන්ම පර්මනන්ට් කණ්ඩායමක් පත් කරන්න. ඩිරෙක්ටර් ජෙනරල් කෙනෙක් යටතේ මේක කරගෙන යන්න.